අවුරුදු තුනකට ඉස්සෙල්ලා මේ රටේ මහා ව්‍යසනයක් වෙච්ච දවසක් සිහිපත් වෙන දිනයක්. අද පාර්ලිමේන්තු දිනයක් වුණත් ගරු මුලසන ඔබ වන මන්ත්‍රීතුමියනි මේ පාර්ලිමේන්තුවේ පාස්කුකයේ වැදගත්කම අවංකකම මේ සහභාගීත්වයෙන් පැහැදිලිව පේනවා. මේ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවක් සාල චෝදනා රාශියකට මූණ දෙන මොහොතක මේකට උත්තර දෙන්න මන්ත්‍රීවරයෙක් නැති වෙලා තියෙනවා. දරු මුලසන ඔබ වන මන්ත්‍රීතුමියනි ඇත්තට මේ ලයිට් මේ කරන වියදම පාර්ලිමේන්තුවේ මම එදත් කිව්වා වගේ මහා පාපයක් අපරාධයක්. දරු මුලසන ඔබ වන මන්ත්‍රීතුමියනි එකක් කියන්නට ඕනේ අසරේ ඉන්න සුළු වෙලාවකින් කණ්ඩායම් රැස්වීම හිටියත් කණ්ඩායම් රැස්වීම මේ වගේ විවාදයක් තියෙන ලක දාන්න හොඳ නැහැ. එක්කෝ එමනම් කණ්ඩායම් රැස්වීම දාන්න ඕනේ පාර්ලිමේන්තුවට පටන් ගන්න ඉස්සෙල්ලා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවෙන් පස්සේ ඉතින් මන් දන්නේ දේශපාලනේ පොඩ්ඩක් ඒ පැත්තේ අර්බුද වැඩි මේ දවස්වල. දරුව මුලසුන ඔබට මන්ත්‍රීතුමියනි මම හැම දවසෙම කිව්ව එක දෙයක්. ඒ අප්‍රේල් 21 බෝම්බේ පත්තු වෙච්ච වෙලාවේ විශාල වශයෙන් පීඩනයට පත් වෙච්ච කෙනෙක් තමයි මම ඇත්ත කියන්නේ කියලා. අර පණිවිඩ කරුට වෙඩි තිබ්බා වගේ මම ඉස්සෙල්ලාම ඇවිල්ලා කිව්වා නෑ මේක දැනන් හිටියා පොලිසිය මේක ගැන දැනන් හිටියා කිව්වම කොහොමද දන්නේ කිව්වම මං කිව්වම මගේ තාත්තා දැනන් හිටියා කියලා මේකට මට ගැහුවා ගැහිල්ලක් වට කරලා මොකද්ද මං කියන්න ආවේ කියන එක ඇහුවේ නෑ. කතානායකතුමා මේ පුටුවේ ඉන්න පත්තරේටම කියලා තිබුණා අපිට ආරංචි වෙලා තිබුණා. හැබැයි අපි මුකුත් කරේ නෑ අපේ ආණ්ඩුව නෙමෙයි කියලා මම බය නැතු කියන්නේ ලංකාදීපේ මම මේක සභාගත කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනකොට විමල් වීරවංශ මහත්තයා ආපැත්තේ ඉඳන් ඒ කතාව කිව්වා. හැබැයි මාධ්‍ය නිර්මාණය කරා රකුසෙක්. දැනුත් මං ආගෙන අර බොරළු සිංහයා නෙමෙයි සමාවෙන් බොරළු සිංහයා ඒ බොරළු ගොඩ මේ බොරළු කපන සිංහයා මේ බොරළු කපන මෑන් කිව්වා මේ පල්ලියක් නැතුව හිටියයි කියලා. ඒක මං හිතනවා මට ඇත්තසම වෙච්ච ලොකු අවාසනාවක්. මම ඇත්තටම පල්ලිය ගිහිටියා බදුල්ල. හැබැයි බදුල්ල පල්ලිය හිටියේ ස්වාමි කිව්වෙත් නෑ මම හිටියයි කියලා. ටීවී වලට මං ඒ ස්වාමීට කියන්න කිව්වෙත් නෑ. හැබැයි මාව කොළඹට ගෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා හදිසියෙන් එන්න කියලා එයාර්ෆෝස් හෙලිකොප්ටරයක සවෙන්ද්‍ර සිල්වත් හෙලිකොප්ටර හිටියා කිව්වේ නෑ මං හිටියේ බදුල්ලේ කියලා. මම හැංගිලා හිටියයි කියලායි කිව්වේ. ඒ නිසා මම හිතනවා මේ රටේ තවමත් අර කීබෝඩ් වොරියර්ස්ලා අපිට ඕකට කීක කතා කියන. දැන් මං එන්නම් මේක සාපයක් වුණේ කොහොමද කියලා. කරු මුලසින ඔබ වෙන මන්ත්‍රීතුමියනි පාර්ලිමේන්තුවට දාලා තියෙනවා පුස්තකාලේට වාර්තා ටික. තාම බැරි වෙලා දිනන සොෆ්ට් කොපියක් දෙන්න. තාම බැරි වෙලා දිනන ඒ ડોකියුමන්ට් එක සම්පූර්ණ ජනාධිපති විමර්ශන වාර්තාව සම්පූර්ණ එක. කැලි ටිකක් අඩුයි මේකෙත්. සම්පූර්ණ වාර්තාව කාඩිනල් උනාංශර දෙන්න. තාම බැරි වෙලා දිනන මාධ්‍යයට රිලීස් කරන්න. මට තාම ගිහිල්ලා ගන්න බෑ පාර්ලිමේන්තුවේ. ගිහිල්ලා ඉඳගෙන මං කිව්වේ ඔක්කොම පිටු ගණන් බැලුවොත් පිටු 70,000. කොහොමද කියවන්නේ ඒක තින්දන් කියවන්න පුළුවන්ද? ඒක අඩුම ගානේ කරන්නේ නැති වුණාත් තිබෙ නැහැ. හැබැයි ඒක කරේ එකම එක හේතුවටයි. මොකද UN එකට යන්න යනකොට මානව හිමිකම් කවුන්සිලෙට යන්න ඉස්සෙල්ලා ඒක දැම්මයි කියලා පෙන්වන්න වුණාවක් තිබා. දරුවෝ මුලසින ඔබ මන්ත්‍රීතුමීනි මේ අර්බුදය කොච්චර දුර ගියාද කිව්වොත් අපේ පොලිසියට ලැජ්ජ නැහැ. සාරාන් පාවිච්චි කරපු වාහනේ නැගලා යන්න පොලිසියට ලැජ්ජාවක් නැහැ. පොලිස් ඇමතිද ඊයේ ඔක් ගැන කියනකොට එතුමා කිව්වා ඔය පොලිසිය මේක බාරගත්ත රාජසන්ද කියලා. හැබැයි නඩු භාණ්ඩයක් රාජසන්තක වෙච්ච පළියට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. මන් දන්නේ නැහැ. හිරිගිතයක් නැද්ද? මිනිහ මරන්න ප්ලෑන් කරපු වාහනේ පොලිස් ඇමති ඉඳගෙන යන්නේ. ගරු මොලිසන ඔබ මන්ත්‍රීතුමනි හිතන්නේ මේ 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 රටේ කරපු බොරුව දැන් බලන්න චමුදිතට ගැහැව්වා. ගෙදරට ගල් ගැහැව්වා. තාම ඒකට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ගමු අර මුනි කියලා අහිංසක මිනිහෙක් ඕල් සේන්ස් පල්ලියේ සියලු සාන්තුරංගේ බොරැල්ල පල්ලියේ හඳුන්කූරු වලින් බෝම්බයක් ඇදුවා. මේක තිබ්බේ මුනිමයි කියලා කවුද දේශබන්දු තෙන්න කොනොයි ඇමති ඇවිල්ලා කිව්වා. අද වෙනතුරු අත්අඩංගුවට ගත්ත මිනිහෙක් නෑ. ලංකා හොස්පිටල් එකේ බෝම්බයක් තිබ්බා. ඒ බෝම්බ වෙනුවෙන් ඒ පරීක්ෂණය මොනවාද උනේ කියලා අද වෙනතුරු නැහැ. දරු මුලසින ඔබ මන්ත්‍රීතුමියනි මේ රටේ මේ ඔක්කොම නිර්මාණ කරපු තිර රචනයන් කියන එක හොඳට මතක තියාගන්න. ඒ නිසාම මම ගරු මුලසන ඔබ මන්ත්‍රීතුමියගෙන් ඉල්ලනවා මේ රිෂාඩ් බදුරුදීන් මැතිතුමාට කරපු අසාධාරණය බලන්න. රිෂාඩ් බදුරුදීන් යන මේ එනකොටම මහින්දානන්ද මැතිතුමා ඉතින් අනේකට හොඳයි. රිෂාඩ් බදුරුදීන් යන කතා කරනකොට මහින්දානන්ද මැතිතුමා දිගින් දිගටම කිව්වා
අපිට සල්ලි වේදම් කරන්න රිෂාඩ් බදුරුඩීන් කියන මාස 6ක් කිරේ හිටියා නඩුවක් දාලා නැහැ මාස 6ක් කිර කරලා තිබ්බ නඩුවක් නැහැ අසත් සාලිට නඩුවක් දැම්මා අසත් සාලි නඩුවෙන් නිදොස් කොට නිදාස් වුණා ගරු මුලසුනඹර මන්ත්‍රීතුමීනි මේ තිර රජනේ පිටිපස්සේ මම කිව්වා වගේ මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ රජ ගෙදර යන්න වෙලා තියෙන්නේ ඔය හේතුව උඩයි සාපේ අද මේ සාපේ මතක තියාගන්න රුවන්වැලි සෑය කියන්නේ දන්ත ධාතුන් වැඩිම ප්‍රමාණයක් තියෙන ස්ථානයේ තමයි දියුරුන් දුන්නේ ද්‍රෝණිය ද්‍රෝණියක් ධාතු තිබ්බ තැනක තමයි දියුරුන් දුන්නේ ගරු මුසුනෝවන්තුනේ එග්නැලි ගොඩ නොවන ගිහිල්ලා මූදර තමන්ගේ කොණ්ඩේ කපලා මේ ආණ්ඩුර සාපයෙන් කියන පාස්කු වින්දිතු අපි වගේ මිනිස්සු අපි කියනවා මේ ආණ්ඩුව මේකෙ පිටිපස්සේ ඉන්නේ නිසා අපි වරිද කියනවා මේක උඹලට වෙච්ච සාපයක් 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 මොන වෙලාවේද හිටියේ 69 ලක්ෂයක් මෙන්න මෙච්චර ආණ්ඩුවක් ඇවිල්ලා මේ වගේ වැටෙයි කියලා මිනිස්සු පාරට බහලා ගෝට ගෝ හෝම් ගෝ හෝම් ගෝ හෝම් කියලා කෑ ගන්න තරමට බැසිල් රාජපක්ෂ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ කියනවා මට හැබැයි අර උදේගාම්පිල මහත්තයා කතා කරද්දී අර සුබසා යස කතාව පොඩ්ඩක් මතක් වෙනවා සුබයි යසයි කියන රජු රජතුමයි දොරටුපාලයි එකම මූණු කොට තිබුණේ ඉතින් එහෙ දෙන්න දවසක් තීරණය කරා අපි හොඳ වැඩක් කරමු උඹ වෙන් රජු මං වෙන්නම් දොරටුපාල කියලා ඊට පස්සේ මොකද්ද කරේ දොරටුපාලට ඉන්නේ දැන් රජතුමා රජතුමාගේ පුටුවේ ඉන්නේ දොරටුපාල දොරටුපාල කිව්වා රජතුමා කෝ දොරටුපාලව මරපන් කියලා. ඇත්ත රජුව මැරුවා. මොකද්ද වුනේ? මට මේගොල්ලන්ව දැක්කමත් එහෙම හිතෙනවා. මේලන් කියනවා මහින්ද රාජපක්ෂ ගෝ හෝම්. ගෝට ස්ටේ හෝම්. මොකද්ද? ගෝට විතුරු කරගන්නවා මහින්දව කෑල්ලක් කරනවා මේව නාට්ටි. අවංගම කියන්නේ මේව නාට්ටි. විරුද්ධනම් මුරු රටනවා විරුද්ධල කොන්ද කෙලින් තියන් හිටගෙන ඉඳපංගෝ. කෑල්ලක් එපා බැසිල් එපා බයින්ද මේ ආණ්ඩුව යන්නයි කියලා මිනිසු කියන්නේ ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමීනි මට පුංචි කාලයක් දෙන්න මේක මට කාලය අපේ සභානායක දෙනවා මේ වෙලාවේ ඒ නිසා මතක තියාගන්න ත්‍රිනිකායේ මහා සංඝරත්නය කාඩිනල් උන්වහන්සේ මුස්ලිම් පූජක ප්‍රජාව දෙමළ පූජක ප්‍රජාව මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ වලින් 90%ක් ඉල්ලන්නේ ගෝටටයි ආණ්ඩුවටයි ගෙදර යන්න කියලා. මේ ත්‍රිනිකායට කන් දෙන්න බැරි ඇයි කන් ඇහෙන්නේ නැත්තේ? මෙච්චර දවස් 13ක් මේ දවස් 13ක් කොල්ලෝ ඉන්නවා ජනාධිපති කාර්යාලයේ වටලලා. ලැජ්ජ නැද්ද? ලැජ්ජාවක් නැද්ද? ගරු මුලසින ඔබ මන්ත්‍රීතුමා අද මතක් කරනවා මංගල සමරවීර මැතිතුමා හිටියානම් අද ඔහුගේ උපන්දිනේ. මංගල සමරවීර මැතිතුමා කිව්වා මේ ජාතිවාදයෙන් එතුමාගේ වචනයක් කරේද මතක් කරන්න ඕනේ මංගල සමරවීර මහත්තයා මේ රටට වෙන්න යනවා කියපු හැමදේම වුණා මේ ආණ්ඩුවේ පොඩි කාලය තුළ ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමීනි ලංකාවේ අද මොනවාද කියන්නේ කොල්ලෝ පාරේ ගෝටාය පා කිව්වට අපි ආවා කොළඹට එහෙම නෙමෙයි ගෝටාය පා කවුරුත් බය නැහැ දැන් ගෝටර දින බය නැහැ මේ ආණ්ඩුවට බය නැහැ මේ ආණ්ඩුවට මිනිස්සුත් එක්ක අපිට ඕනනම් අවුස්සලා ඔබතුමාලගේ ගෙවල් වලට ගස්සන තැනට එන්න පුළුවන් අපි එතන නැහැ අපි කියන්නේ සංවර විදියකට මේ රට තවත් වට්ටන්න එපා ත්‍රිනිකායේ මහානායක ස්වාමින් වහන්සේට ගරු කරන්න කාඩියල් උන්වහන්සේට ගරු කරන්න ඉල්ලීමක් අරගෙන එකට එකතු වෙලා එක වැඩසටහනකට එකතු වෙන්න කියන ඉල්ලීම ගරු මුලසුන ඔබවන මන්ත්‍රීතුමීනි මම ඔබතුමාට ඔබතුමීන මතක් කරනවා මිනිසු කියනවා තවත් ගෝටා දැන් ගෝඨාවරෙන් එළියට රටම ඇවිත් පාරට කියලා රටම ඇවිල්ලා පාරට ගරු මුලසුන මන්ත්‍රීතුමීනි අපේ රටේ මම කිව්වා වගේ ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා මං කිව්වා වගේ මේක හොඳින් මතක තියාගන්න මේ රටේ බොරු කරන්න හදන්න එපා නිලන්ත ජයවර්ධන ගැන මමයි මනුෂයයි කියනකොට විවාද රාමු මහින්දානන්ද මැතිතුමා මෙතන ඉන්නවා නිලන්ත ජයවර්ධන මේක පැහැරෑරියයි කියලා කිව්වම ඔවුන් සම්පූර්ණ ඒ වෙලාවේ නිලන්ත ජයවර්ධන ආරක්ෂා කරා. අද මොකද්ද? ඒ නීතිඥයෝම ඔබතුමාලගේ ජනාධිපති මොකද්ද? කාර්යාලයම. කාර්යාලයම කියනවා නිලන්ත වගකීම යුතුයි කියලා. යකෝ අපි කියපුවේ වන්නේ. නිලන්ත විතරක් නෙමෙයි අපිට ආයෙ ප්‍රශ්නක් තියෙනවා.
ඒ වෙලාවේ රටේ හිටපු නැති සුරේෂ් සාලේ මොනමගුල්ලද රජ්‍ය සාක්ෂිකාරයෙක් වෙන්නේ රටෙත් නැති මිනිහෙක් රජ්‍ය සාක්ෂිකාරයෙක් වෙන්නේ මෙමිය මොනවද දන්න සාක්ෂි එතකොට මේක පිටිපස්සේ යමක් නැහැ කියන්නේ කොහොමද තවමත් මේ වෙන්නේ සම්පූර්ණ ප්‍රෝඩාවක් අපි අද බය නැතුව කියනවා අපි ඕන තැනකට මේ රිෂාල් බදුරුදීන් මහත්තයා මාස 6යි දැන් මාව කොච්චර හිර කරන්න උත්සාහ කරාද හැබැයි ඇයි ඇත්ත එළියට අරන් එනකොට හැබැයි අද දෙවියෝ ඇත්ත එළියට පෙන්නලා තියෙනවා මතක තියාගන්න දෙවියෝ මේ රටේ ඉන්න පත් කරලා දිනන සහරාන්ගේ වාහනේ නැගලා යන්න මේ රටේ ඉන්න හැමතිද චික් විතර පොලිස් හැමතිද චික් විතර CID එක ලැජ්ජාවක් නැහැ තව CID එකට අනිත් වාහනේ ඉබ්‍රහීම්ගේ වාහනේ දීලා දිනන අනිත් මනුස්සයර කොහොමද ඔයෝකින්ද කියන යන්නේ ලැජ්ජාවක් නැද්ද උඹලට බෝම්බ ගහන්න ප්ලෑන් කරපු වාහනේ ඉඳන් යනවනම් අපි තව මොනවද අහන්නේ අනේ ගාය මුනුසන ඔබන මන්ත්‍රීතුමනි මම දීර්ඝව කතා කරනව එනුවට මම ඉල්ලීමක් කරනවා අපේ ආණ්ඩුවක් එහෙම නැත්නම් අපි එකතු වෙලා හදන ආණ්ඩුවක් අපි එකතු වෙමු මේකට සාධාරණ විදේශීය පරීක්ෂණයක් හරි කරලා වැරදි කරන්න ඕන ඔක්කොම උන් අල්ලලා දාමු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේක පාරාවලල්ලක් වුණේ ඕකට හරියට අවංකව තීන්දුව ගත්තේ නැති නිසායි අවශ්‍ය මොහොතේදී ගත්තේ නැති නිසායි ඒ නිසා කතෝලික අපි පල්ලි යන අරුන්දික ඉන්න ඕනම පල්ලියේ පූජාවක අවසානයේ පාස්කු වින්දිතෝ මතක් කරනවා ඒ නිසා මේ මිනිසුන්ගේ කඳුළු වලට අද ඒක පාරාවරල්ලක් වෙලා ගෝඨාභය රාජපක්ෂට පාරට බහින්නවත් බැරි තැනකට මේ රටපත් කරලා තියෙනවා ගරු මුලසන ඔබ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා මං ඉල්ලනවා මේ රටේ පුරවැසියෝන්ගෙන් ලංකාවේ ත්‍රෛනිකාය පූජක මහානායක ස්වාමින් වහන්සේලා කියන එක අහන්නේ නැත්තම් කාඩියල උන්වහන්සේ කියන එක අහන්නේ නැත්තම් මුස්ලිම් පූජකවරු දෙමළ පූජකවරු කියන එක අහන්න බැරි නම් මේ විපක්ෂයේ ඉන්න පාර්ලිමේන්තුවේ පක්ෂ 90ක් කියන දේ අහන්නත් බැරි නම්